තෙරුවන් සරණයි. සදහැවතුනි, මෙලෙසින් අද දිනේ ඔබව මුණ ගැසෙන්නේ TV දිදුල බෞද්ධ සහ ළමා රූප වාහිනී නාලිකාවේ කොළඹ හෝකන්දර පිහිටි අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ සිටයි. පන්සිල් සුරකින දැහැමි සමාජයක්, විශිෂ්ට සම්පන්න විනයගරුක දැහැමි සමාජයක් රටට දැයට තිළිණ කිරීමේ පරම අධිෂ්ඨානයේ පෙරදරිව කටයුතු කරන ඔබේම කල්යාණ මිත්‍ර රූපවාහිනී නාලිකාව TV දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව දේශනා කරන්නට අප කළා වූ ගෞරවාන්විත ආරාධනාව අනතිමානීව පිළිඅර ගනිමින් මේ උතුම් දම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණා කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනයේ ගරු අනුශාසක මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊතාමත්ම ගෞරවයෙන් ඕනෑකමින් නමස්කාර පූර්කව මේ උතුම් වූ දම්සභා මණ්ඩපයට පිළිඅර ගනු ලබනවා සාදු 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 සදැහැති පින්බර දායකත්වයන් ගෙන කටයුතු කරන පින්වතුන්ට ආරාධනා කරනවා ඔබ ඊතාමත්ම සදැහැ සිතින් සූදානම් කරගන්නට යෙදුන ඒ අලංකාරවත් වූ සුගන්ධවත් වූ පුෂ්ප වට්ටිය ප්‍රථමයෙන්ම පින්වන්ත වූ දේශකයාණන් වහන්සේට අතගස්වා ඉන් අනතුරුව ලෞතුරු තථාගත ශාන්තිනායක මාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන හැටියටත් සකස් කරගන්නට යෙදුන දැහැත් වට්ටිය අති ගෞරවනීය දේශකයාණන් වහන්සේට පිළිගන්වා උන්වහන්සේට මේ උතුම් ධර්ම දේශනාව දේශනා කරන්නට ගෞරවයෙන් යුතුව ආරාධනා කරන හැටියටත් සිහිපත් කරනවා. අද මේ මහඟු පින්කම වෙනුවෙන් බැතිබර දායකත්වයන් ගැන කටයුතු කරන්නේ අංක 628-2B කොට්ටාව පන්නිපිටිය යන ලිපිනේ පදිංචි ඉන්ද්‍රාණි පෙරේරා සහ ඇයගේ සූර්යයන් වන චන්ද්‍රා පෙරේරා ලක්ෂ්මී පෙරේරා යන පින්වත් පිරිස විසින් ඔවුන්ගේ පින්වන්ත වූ පින්බර වූ අරමුණ හැටියට ඔවුන් සටහන් තබා තිබෙනවා මෙලෙස මීට මාස 3කට පෙර 2024 වූ ජනවාරි මාස 8 වන සඳුදා දින මිය පරලොව ගිය කේ බියට්‍රිස් මලිගස්පේ මහත්මිය ඇතුළු වසර ගණනකට පෙර මිය ගිය දෙමව්පියන් ඥාතීන් වෙනුවෙන් සිදු කරන මෙම පින්කමේ ආනිසංසයෙන් ලොව අගක් මුලක් නොදකින ගෝරකටුක සංසාර ගමනේ සතර අපායක නොවැටි මෙම උතුම් ධර්මය නුවණින් අවබෝධ කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ ඉක්මන් භවයක නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිය පරලොව ගිය කේ බියට්‍රිස් මලිගස්පේ පුංචි අම්මාටත් කේ ග්‍රේස් මලිගස්පේ මෑණියන්ටත් සයිමන් පෙරේරා පියාණන්ටත් කේ පීරිස් මලිගස්පේ සීයාටත් රොස්ලින් කොස්තා ආච්චීටත් ජස්ටින් මලිගස්පේ මහමාටත් හෙන්රි මලිගස්පේ මාමාටත් එවැගේම ස්ටැන්ලි මලිගස්පේ මාමාටත් ලීනස් මලිගස්පේ මාමාටත් ග්ලැඩිස් මලිගස්පේ පුංචි අම්මාටත් මාලනී ඥාති සොහොයුරියටත් රාජා ඥාති සොහොයුරියටත් එවැගේම මංජු මලිගස්පේ ඥාති පුත්‍රයාටත් ඩොරති නැන්දාටත් ප්‍රින්සි නැන්දාටත් එවැගේම මහානාම සල්මන් ස්වාමි පුරුෂයාටත් ලීලානන්ද සෙනරත් මස්සිනාටත් ෂර්ලි මිස්කින් මස්සිනාටත් තිසේරා මස්සිනාටත් දෙව්මිනි කුලතුංග මිනිපිරියටත් එවැගේම කලණි ඥාති සොහිරිය ඇතිලු ඥාතිහිත මිත්‍ර අසල්වැසි මිය පරලොව ගිය සියල්ලන්ටම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන්ටත් සුනාමි ව්‍යසනයෙන් පරලොව සැපත් වූ සියලු දිනාටත් කොරෝනා ව්‍යසනයෙන් මිය පරලොව ගිය සියලු දිනාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම පින්කමට සහයෝගය දෙන සැමට සෙත් ප්‍රාර්ථනා කරන්නට සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් TV දිදුල බෞද්ධ සහ ළමා රූප වාහිනී නාලිකාවේ
නිර්මාතෘවර අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය මාලිගාවිල අස්සජි පින්වත් ස්වාමීන් වහන්සේටත් අතිගෞරවනීය දේශකයාණන් වහන්සේටත් ටීවී දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත් ලංකාවාසී ලෝකවාසී සැමටත් නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තියම ලැබේවා යන පින් සිටිවිලි ඇතිවයි මේ පින්වතුන් අද මේ උතුම් ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වයන්ගෙන කටයුතු කරන්නේ. එසේනම් පින්වතුනි වැඩම කරන්නට යෙදුන අතිගෞරවනීය දේශකයාණන් වහන්සේට නමස්කාර පූරකව ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්ස අපට අනුකම්පා කොට මෙතෙන් පටන් මේ උතුම් වූ ධර්මානුශාසනාව දේශනා කරනසේක්වා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මාරසේනේන මච්චුනාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පිංවතුනි, සුපුරුදු පරිදි දිදුල රූපවාහිනී ඔස්සේ විකාශනය කරන සැදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සැදැහැති දායකත්වය දරන්නේ අංක 628(2)B කොට්ටාව පන්නිපිටිය යන ලිපිනයෙහි පදිංචි පින්වත් ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය, එවගේම ඇයගේ සහෝදරියන් වන චන්ද්‍රා පෙරේරා, ලක්ෂ්මී පෙරේරා ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒකරාශී වෙලා. මීට මාස 3කට පෙර 2024 වසරේ ජනවාරි මාසේ 8 වෙනිදා පර්ලෝසපත් කේ බියට්‍රිස් මලිගස්පේ මහත්මිය සිහිපත් කරගෙන එතුමියට පින් අනුමෝදන් කරන්නටත්, ඊට පෙරාතුව ජන්මාන්තර ගතවන්නට යෙදුණු දෙමාපිය ඥාති හිතෛෂීන් සිහිපත් කරගෙන ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කරන්න, ධර්ම ශ්‍රවණය කරන්න සම්බන්ධ වන පවුලේ සියලු දෙනාටම ආශිර්වාදේ පතන්න, මෙලොවසුව පරලොවසුව ප්‍රාර්ථනානුකූලව උතුම් අමාමහ නිවනින් සැනසෙන්න, මේ උතුම් පින්කම හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතිකරගෙනයි මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න
එවගේම මේ ධර්ම දානමේ පින්කම සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා කාරණාවක් පිළිබඳව පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ධර්මානුශාසනාව සඳහා තෝරාගත්තු ගාථා දේශනාව මෙත්තු අහලා තියෙන ගාථා දේශනාවක්. බුදුහාමුදුරුවෝ අදම ධර්මාවබෝධය සලසා ගැනීම සඳහා වීර්ය කළ යුතුයි කියන පණිවිඩය ලබා දුන්නු දෙසුමක්. ගාථාව තමයි අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. අද කළ යුතු කාර්ය අදම සම්පූර්ණ කරන්න. කොයි මොහොතක මරණය උරුම වෙයිද දන්නේ නැහැ. මොකද හේතුව නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනා. මාරයා සමග මරණය සමග කිසිම ගිවිසුමක් නැහැ. මේ කිසිම කෙනෙක් මාරයා සමග ගිවිසුමක් අත්සන් කරලා නැහැ. මෙහෙන් අත්සන් කළත් එහෙන් අත්සන් කරන්නෙත් නැහැ. ඒ නිසා කොයි මොහොතක මරණය කියන ධර්මතාවය තමන්ගේ ජීවිතයට එළඹෙයිද කියලා කාටවත් ස්ථිරව කියන්න පුළුවන්කමක් නැහැ. මේ ඉන්නව මේ මැරෙනවා. මිනිසුන්ගේ ජීවිත පිළිබඳව අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැ. මං හිතන්නේ බණ කියන මමත් ධර්ම ශ්‍රවණය කරන ඔබත් අද ජීවත් වෙලා හිටියට මේ ජීවත් වෙලා ඉන්නේ 99න් බේරිච්ච නිසා. මේ හැම කෙනෙකුටම ඕන තරම් අද්දකීම් ඇති මරණයෙන් 99න් බේරිච්ච අවස්ථා ගැන. තාම ඉන්න බව ඇත්ත. මැරෙන්න අවස්ථා අපි හැමෝට ඇවිල්ලා තියෙනවා. සමහරක් විට වාහනේ යනකොට තව වාහන ආපු විදිය කොහමරි ළඟටම ඇවිල්ලා හරි අනිත් පැත්තට හැරිච්ච නිසාද ඉන්නවා. ඒ ආපු විදියටම ආව නම් අද ජීවතුන් අතර නැහැ. එහෙම අවස්ථා කොච්චර තියෙනවද? පාර පනින්න යනකොට ඉස්සරහට තියන්න හිටපු පියවර මහ වේගෙන් වාහනේ එනවා දැකලා පිටිපස්සට තියපු නිසාද ඉන්නවා? ඉස්සරහට තිබ්බනම් අද ජීවතුන් අතර නැහැ. ඒ වගේ අවස්ථා ජීවිතේ හම්බෙලා නැද්ද? ඒ කාලේ සමහර අය කිව්වා මම ඒ බස් එකට නගින්න ගියේ සෙනග වැඩි නිසා නැවතුණා. අනිත් බස් එකේ නැගලා ගියා. නගින්න ගියපු බස් එකේ බෝම්බේ පිපුරුවා. සෙනග වැඩි නිසා මම නැග්ගේ නැහැ. නැගපු නැති නිසා මං අද ජීවතුන් අතර ඉන්නවා. නැග්ගනම් මං අද නැහැ. සුනාමි දවසේ ගියපු කෝච්චියේ යන්න හිතාගෙන හිටියේ මාතර. යන්න ඉඳලා මං ගියේ නැහැ. ගියපු නැති නිසා ඉන්නවා. ගියා නම් සමහරක් විට මං ජීවතුන් අතරේ නැහැ. කොරෝනා වසංගතය ආවා. එක යායට මිනිස්සු මැරුණා. මේ වැඩි හිටිය අම්මලා තාත්තලා නේ. ගොඩාක් මිනිස්සුන්ට ජීවිතේ අහිමි වුණානේ. මේ ඔක්කොම බේරුණා. 99න් බේරලා තියෙන්නේ. සමහරුන්ට හැදිලා බේරුණා. හොඳටම අමාරු වෙලා නමුත් බේරුණා. හැබැයි හොඳට මතක තියාගන්න. 99න් බේරුණු බව ඇත්තයි. එහෙමයි කියලා දැන් මැරෙන්නේ නැත්තේ නැහැ. කුමන හෝ අවස්ථාවක
මරණය කියන ධර්මතාවය අපි කාටත් උරුමයි. කොයි වෙලාවෙද කියන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, දැන් දැම්ම කළ යුතු කාර්ය කරන්න. අජ්ජේව කිච්චං ආතප්පං. අද කළ යුතු කාර්ය, දැන් කළ යුතු කාර්ය දැම්ම කරන්න. මෙතනදී බුදුහාමුදුරුව විශේෂයෙන් පෙන්වන්නේ වර්තමානයේ තුල වීර්‍යවන්තව ආධ්‍යාත්මික දියුණුවෙන් වාසය කරන්න කියලා. කවද්ද මැරෙන්නේ කියලා ඇහුවොත් මැරෙන දවසක් කියන්න බෑ. කවදද මැරෙන්නේ කියලා කියන්න බෑ. හැබැයි මැරෙන බව ස්ථිරයි. මැරෙන්නේ අතීතයකද වර්තමානයකද අනාගතයකද කියලා ප්‍රශ්නයක් ඇහුවොත්, අපි මැරෙන්නේ, එහෙම නැත්නම් තවත් විදියකින් ඇහුවොත් මරණය අත්දැකීමක් නම්, කයින් විඥානේ නිරුද්ධ වීමනේ මරණය කියන්නේ, සම්මුති මරණය. කයින් විඥානේ නිරුද්ධ වෙන අවස්ථාව, ඒ මොහොත අපට හමු වෙන්නේ අතීතයකද වර්තමානයකද අනාගතයකද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ? ඒ අවස්ථාව අපිට හම්බෙන්නේ, අත්දැකීම විඳින්න හම්බෙන්නේ, එහෙම ගමුකෝ. ඒක හැබැයි අනිකුත් අත්දැකීම් වගේ නෙවෙයි. අරන් ඇවිල්ලා කියන්න බෑ, අරන් යන්න තියෙන්නේ. ඒ මරණයේ අවස්ථාව අපිට හම්බෙන්නේ අතීතයකද වර්තමානයකද අනාගතයකද? වර්තමානයක. ඒ කියන්නේ මේ දැන් බණ අහන්නේ මේ මොහොතනේ, මේ වගේ වෙලාවක තමයි පණ යන්නේ. එතකොට මරණය අපි හමුවට එන්නේ වර්තමානයක. හැබැයි අපි ගොඩාක් දෙනෙක් මරණය ගැන කල්පනාවෙන් ඉන්නවා, මරණය ගැන හිතනවා. හැබැයි හිතන්නේ අනාගතයක සිදුවන මරණයක් ගැන. කවදාහරි. එතකොට කවදාහරි මැරෙනවා කියලා සූදානම් වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි මරණය හමු වෙන්නේ වර්තමානයක. හම්බෙයි කියලා බලාගෙන ඉන්නේ අනාගතයක. මරණය කවදාකවත් අනාගතයකදී Tamanට හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ වර්තමානයක. මන් දන්නේ කිව්ව කතාව තේරෙනවද කියලා. ඒ නිසා ගොඩාක් දෙනෙක් අනාගතයේ මැරෙන්න ලෑස්ති වුණාට වර්තමානයේක මැරෙන්න සූදානමක් නැහැ. කවදාහරි මැරෙන්න ලෑස්ති වුණාට දැන් මැරෙන්න ලෑස්ති නැහැ. ඒ නිසා මැරෙන වෙලාවේදී ගොඩක් දෙනෙක් කලබලයි. ඒ කලබලයට හේතුව කවදාහරි මැරෙන්න ලෑස්ති වුණාට දැන් මැරෙන්න සූදානමක් නැතිකම. සමහර අය මරණය ගැන කතා කරනවා. කිව්වොත් කියන්නේත් අපි ඕන්නම් තව අවුරුදු 5ක් ඉඳි 10ක් ඉඳි. ඒ කියන්නේ අනාගතයට දාලා තියෙන. හැබැයි මැරෙන්නේ වර්තමානයක. මේ වගේ වෙලාවක දැන් ඉන්නේ මෙන්න මෙහෙම මොහොතක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, දැන් මරණය සිදු වෙනවා කියන අදහස ඇති කරගන්න. ඒ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, මේ මොහොත වැදගත් කියන එක මතක තියාගන්න. වර්තමානයේ වටිනවා කියන එක මතක තියාගන්න. මේ මොහොතේදි තමයි හැදෙන්න ඕන කියන එක මතක තියාගන්න. හෙට නෙවෙයි, දැන් මේ වෙලාවේ. තමන්ට තේරෙනවා නම් තමන්ගේ සිත තුළ නරක සිතිවිල්ලක් ගොඩනැගෙනවා කියලා දැම්ම නවත්තන්න. තමන්ට හිතෙනවා නම් තමන් මේ කරන්න යන කායික ක්‍රියාකාරකම නරකයි, වැරදි, පවක්, අකුසලයක් කියලා දැම්ම නවත්තන්න. තමන්ට හිතෙනවා නම් තමන් පිට කරන්න යන වචනේ වැරදි, නරකයි, පව්කාරයි කියලා දැම්ම නවත්ත ගන්න. මේ මොහොතෙම හැදෙන්න. හැදෙන එකට කල් දාන්න එපා. මොකද හේතුව මරණයේ අත්දැකීම මේ මොහොතක හම්බෙන්නේ,
වර්තමානයක හම්බෙන්නේ. එනිසා මේ මොහොත තමයි අපිට විශ්වාස මොහොත වෙන්න ඕන. ධර්මානුකූලව ජීවත් වීම යනු කුමක්ද? ජීවත් වීම කියන්නේ මොකද්ද කියලා දැන් ඉගෙන ගත්තා. ධර්මානුකූලව ජීවත් වීම යනු කුමක්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුව ඇස් දෙකෙන් රූප බැලීම. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුව කන් දෙකෙන් ශබ්ද ඇසීම. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුව නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස ශරීරෙන් ස්පර්ශ මනසේ සිතිවිලි ගොඩනගා ගැනීම. ආන්න එකට කියනවා මොකක් කියලාද? ධර්මානුකූලව ජීවත් වීම. එතකොට ජීවත් වීම කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා තේරුම් අරගෙන වාසය කරනවා කියන එක තමයි ධර්මානුකූලව ජීවත් වීම කියලා කියන්නේ. දැන් කල්පනා කරලා බලන්න, අපි ඇස් දෙකෙන් රූප දකින්නකොට බලනකොට බලන්නේ බුදුහාමුදුරු උගන්නලා තියෙන විදියටද නැත්නම් වෙනස් විදියකටද? බුදුහාමුදුරු ඇහැ ගැන උගන්නලා තියෙනවා, රූප ගැන උගන්නලා තියෙනවා. අහලා තියෙනවද නැද්ද? අහලා නැත්නම් අහගන්න වෙනවා. දැන් බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ නිවන් මඟ අන්තර්ගතයි. ඔය එක එක්කෙනා කියන විදියට ත්‍රිපිටකේ නෙවෙයි තියෙන්නේ වෙන තැනකයි කියලා කිව්වට මතක තියාගන්න, පිළිගන්න එපා, මෝඩ වෙන්න එපා. ත්‍රිපිටකය තුල අන්තර්ගතයි. ඔය වෙන මොකක් හරි එකක් ගේනවා නම් ගේන්නෙම මතක තියාගන්න හොඳට, වෙනම අභිලාෂයකට ભેද භින්න කරන්න, මත හැටියට කෑලි කරලා මිනිස්සු ගේ තියෙන සමගියක් තියෙනවා නම් ඒ තියෙන සමගියත් නැති කරන්න මිසක්කා. මතක තියන්න, නිවන් මඟ කියන්න නෙවෙයි. මොකද හේතුව ත්‍රිපිටකයේ ඇතුලේ නිවන් මඟ තියෙනවද නැද්ද? තියෙනවා, පැහැදිලිවම තියෙනවා. ඒ නිසා මොකක් හරි පහසුයි එතනින් එහා මොකක් හරි කියනවා නම් ඒ කියන එක ඇතුලේ මතක තියාගන්න. දැන් සාක්ෂි ඇතුව කියන්නත් පුළුවන් නේද? මිනිස්සුන්ගේ මත අදහස් වෙනස් කරලා මොනවද කරන්න යන්නේ කියලා තව ඉස්සරහට හොඳට දැනගන්න හම්බේ. තාම මිනිස්සුන්ට තේරුනේ නැහැ, පෙනුනේ නැහැ. තව ඉස්සරහට තේරේ. ඒ නිසා මතක තියාගන්න, බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. එක එක විදියට එක එක කතා කියනවා. කිව්වට බොහොම භයානකයි පරිස්සමෙන්. මොකද ඒක අදහසක මතයක හිටගත්තෙන් පස්සේ වෙන්නේ මොකද්ද? ඒක නිවැරදි කරන්න බැරුව යනවා. සමහර කිට ඒ මත ඉදිරිපත් කරපු අය වෙනස් වෙනවා, ඒව අහපු අය වෙනස් වෙන්නේ නැහැ. එහෙම තත්වයකුත් තියෙනවා. ඒ නිසා ත්‍රිපිටකයේ ඇතුලේ නිවන් මඟ පැහැදිලිව තියෙනවද නැද්ද? තියෙනවා. ඒ මගෙහි ගමන් කරන්න වීරිය තියෙන්න ඕන, උනන්දුව තියෙන්න ඕන, උත්සාහය තියෙන්න ඕන. ද වැඩි ඕන නැහැ. බලන්න, ඔයත්තු බණ අහනවනේ. බණ අහනකොට මෙන්න මේ මාතෘකා පිළිබඳව ඔයත්තන්ට ධර්මය අහන්න හම්බෙලා තියෙනවද කියලා මට කියන්නකෝ. දම් සභා මණ්ඩපයේදී පන්සලේ හාමුදුරුව බණ කියනකොට මෙන්න මේ මාතෘකා සම්බන්ධයෙන් විග්‍රහ කරනවා, කරුණු කියනවා, ඇහිලා තියෙනවද නැද්ද කියලා මට කියන්න. ඒව මතකද නැද්ද කියලා නෙවෙයි මං අහන්නේ, ඇහිලා තියෙනවද නැද්ද මට උත්තර දෙන්න මෙන්න මේ මාතෘකා ගැන. ඇස කන නාසය දිව ශරීරය මනස ගැන කරුණු කියන ඇහිලා තියෙනවද නැද්ද? පාලියෙන් කිව්වොත් චක්ඛු සෝත ඝාන ජීවහ කාය මන. ওই මාතෘකා ගැන කරුණු විග්‍රහ කරනවා, ඇහිලා තියෙනවද නැද්ද? මතකද නැද්ද නෙවෙයි, ඇහිලා තියෙනවා. ඊළඟට ඔයත්තන්ට ඇහිලා තියෙනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මාතෘකාව ඔස්සේ කරුණු විග්‍රහ කරනවා. මතකද නැද්ද නෙවෙයි, ඇහිලා තියෙනවද නැද්ද? ඊළඟට ඔයත්තන්ට ඇහිලා තියෙනවද චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන
මාතෘකා ඔස්සේ කරුණු කාරණා පැහැදිලි කරලා දෙනවා. මතකද නැද්ද? නෙවෙයි. අහලා තියෙනවද නැද්ද? ඇහිලා තියෙනවද නැද්ද? ඇහිලා තියෙනවා. ඒ විතර නෙවෙයි, තවත් කාරණා බොහොමයක් ඇහිලා තියෙනවා. ඔන්නෝය මම කියපු මාතෘකා පිළිබඳව විග්‍රහයන් ඇහිලා තියෙනවා නම් ඒ මොනවද දන්නවද? ඇහිලා තියෙන්නේ ජීවිතයේ යථාර්ථය. මොනවද ඇහිලා තියෙන්නේ? ජීවිතයේ යථාර්ථය. මං කියවන ජීවත් වීම කියන්නේ මොකද්ද කියලා? මොකද්ද ජීවත් වීම? ආයෙත් මතක් කරගමුකෝ, අමතකද දන්නේ නැනේ. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, ශරීරෙන් ස්පර්ශ, මනසේ සිතිවිලි. ඒව තමයි ජීවත් වීම. එතකොට අර කියපු මාතෘකා ගැන කරුණු අහලා තියෙනවා නම් ඒ අහලා තියෙන්නේ මොනවද? ජීවිතේ යථාර්ථය. අපිට පේන්නේ නැති නමුත් ඒවයි ගැඹුර. ඔයා ඇහිලා තියෙන්නේ නම් මොනවද? ජීවිතේ යථාර්ථය. ඇහිලා තියෙනවා මතක නැහැ. මතක නැත්තේ මොකද්ද එහෙනම්? ජීවිතේ යථාර්ථය. මතක නැත්තේ මොකද්ද? ජීවිතේ යථාර්ථය. මතකයි නම් මතක මොකක්ද? ජීවිතේ යථාර්ථය. හරි. එතකොට බුදුහාමුදුරුව දේශනා කරපු මේ ජීවිතේ යථාර්ථය, චක්කුසෝත ඝාන ජීවහා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම, චක්කු විඤ්ඤාන, සෝත විඤ්ඤාන, ඝාන විඤ්ඤාන, ජීවා විඤ්ඤාන, කාය විඤ්ඤාන, මනෝ විඤ්ඤාන, මේ පිළිබඳව විග්‍රහයන් සිද්ධ කළා. විග්‍රහයන් සිද්ධ කරලා මං ඒ විග්‍රහය මෙතන කියන්න යන්නේ නැහැ, මොකද වෙලාවක් නැහැ. හරි. මේ විග්‍රහය අවසාන ප්‍රතිඵලය කියන්න බුදුහාමුදුරු පෙන්නවා. ඇස කන නාසය දිව ශරීරය ගැන ලොකු විග්‍රහයන් සිද්ධ කරලා, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පිළිබඳව විග්‍රහයන් කරලා, විඥානයේ පිළිබඳව විග්‍රහයන් කරලා අවසානේ පෙන්නවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා විග්‍රහය තියෙනවා, දුක් වෙන්නේ කොහොමද කියලා විග්‍රහය තියෙනවා, අනාත්ම වෙන්නේ කොහොමද කියන එක විග්‍රහය තියෙනවා, විස්තරවල තියෙනවා. විස්තරේ දන්නේ නැතුව අනිත්‍යය කිව්ව ගමන් සැකයක් හිටිනවා. දන්නේ නැහනේ කොහොමද අනිත්‍ය කියලා. දුකයි කිව්වහම ප්‍රශ්නයක් එනවා. දන්නේ නැහනේ කොහොමද දුක් වෙන්නේ කියලා. අනාත්මයි කිව්වහම ප්‍රශ්නයක් එනවා. කොහොමද අනාත්මයි කිව්වේ කියලා. මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා කිව්වා. ඒව කියන්න හේතු තිබුණාද නැද්ද? හේතු පෙන්වුවා. යදනිච්ඡන් තන් දුක්ඛං, යමක් අනිත්‍ය නම් එතන දුකයි කියලා කිව්වා කියන්නේ හේතුත් පෙන්වුවා. විදර්ශනාවට අනුව නේ. දසමහර අය ඔය හිර වෙන්නේ ඒක තමයි, මේ අනිත්‍ය හැමතැනම දුක නොවේ කියලා කියනවනේ සමහරු. වෛරස් උණක් ඇදිලා තියෙනවා, බෙහෙත් බොනවා, වෛරස් එක මැරෙනවා, වෛරස් එක මැරෙන එක දුකක්ද? සපක් නැද්ද? හැදිලා තියෙන වෛරසේ අනිත්‍යතාවය නිසානේ නැති වෙන්නේ. ඒක දුකක්ද? නෑ, සපක්. හැබැයි ඒක විදර්ශනාව නෙවෙයි. විදර්ශනාව යනු දර්ශනාවක් නෙවෙයි. විපස්සනා කියන්නේ පස්සනා නෙවෙයි. විදසුන් කියන්නේ දසුන් නෙවෙයි. තේරුණාද කියන එක? මේක දසුන් නෙවෙයි විදසුන්. දර්ශනා නෙවෙයි විදර්ශනා. පස්සනා නෙවෙයි විපස්සනා. ඒ කියන්නේ දකිනව නෙවෙයි, විශේෂයෙන් දකිනවා. විශේෂයෙන් දකිනවා කියන්නේ මේ ඇස් දෙකෙන් කරන එකක් නෙවෙයි, ප්‍රඥාවෙන් කරන එකක්. හරිද? එතකොට ප්‍රඥාවෙන් බැලුවොත් අනිත්‍ය තන දුකම විතරයි.
එතකොට මේ හැම දෙයක් පිළිබඳවම දකින්න කිව්වේ කොහොමද බුදුහාඳුරු? ප්‍රඥාවෙන්. වෛරස් එකේ අනිත්‍යතාවය නෙවෙයි. හරි, වෛරස් එක හොඳ වෙනවා, සැපයි තමයි. එහෙම ගිහින් ගිහින් මේකේ තත්ත්වය මොකද්ද? අනිත්‍යයි. නේ? නිරෝගී වීමත් අනිත්‍යයි. එහෙම ගිහින් ගිහින් මේකේ යථා ස්වභාවය මොකද්ද? දුකයි. එතකොට ප්‍රඥාවට අනුව, ඒ කියන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. මේක බලන්න කිව්වේ ප්‍රඥාව මිසක්ක නිකම් මේ පේන තාලෙට නෙවෙයි. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා මේ පේන තාලෙට අනිත්‍ය හැමතැනම දුක් නෙවෙයිනේ, සපත් තියෙනවානේ. ඒක වෙනම එකක්. ඒක විදර්ශනාව නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම ඔස්සේ ධර්මානුකූලව ජීවත් වීම කියන්නේ, වර්තමානයේ ධර්මානුකූලව ජීවත් වීම කියන්නේ මේ මොහොතේ ඇස් දෙකට පෙනෙන රූප, මේ මොහොතේ කන් දෙකට ඇහෙන ශබ්ද, මේ මොහොතේ නාසයට දැනෙන ගඳ සුවඳ, මේ මොහොතේ දිවට දැනෙන රසය, මේ මොහොතේ ශරීරයට දැනෙන ස්පර්ශය, මේ මොහොතේ සිත තුළ ගොඩනැගෙන සිතිවිල්ල ධර්මානුකූලව දැකීම, බැලීම, විඳීම ධර්මයට අනුව. එතකොට මේ මොහොතේ රූපවල රූප බලන්න ඕන කොහොමද? බුදුහාඳුරු දේශනා කරපු ක්‍රමයට. ඒ කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක වෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරලා තියෙනවා. ඒව හොයාගන්න ඕන, ඉගෙන ගන්න ඕන. ඒක හරියට දන්නවා නම් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා වර්තමානයේ නොඇලී නොගැටි ඉන්න. වර්තමානයේ නොඇලී නොගැටි ඉන්නේ නම් අන්න ඒ කෙනා වර්තමානයේ සුවපත් කරගත්තද නැද්ද? සුවපත් කරගත්තා. ඒ විදියට මේ කෙනා කාලය ගත කරනකොට කයින් විඥානයේ නිරුද්ධ වීමේ අවස්ථාවේදීත් සිහියෙන් ඉන්නවද නැද්ද? ඉන්නවා. මැරෙන දවස කියා ගන්න බැරි වුණාට දැන් මැරෙනවා කියලා හිතලා හිත ධර්මානුකූල තැනකට ගෙනාවොත් Tamanට සැනසෙන්න පුළුවන්. ඒ විදියට පුහුණුව ලැබුවොත් ධර්ම අවබෝධය ලබන්නත් පුළුවන්. නිවන් මඟ වෙහිලා නැහැ. යන්න තිය එකයි ප්‍රශ්නේ. ලේසි ක්‍රම කියලා එකක් නැහැ. සත්‍ය එකයි. එක එක්කෙනාට එක එක විදියට විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම නොකඩකොට මේ දක්වාම ආපු ත්‍රිපිටකය තුල ඊටාම පැහැදිලිව ඒ කාරණා පෙන්වනවා. ඒ නිසා මතක තියාගන්න. ඒ නිසා මේ ත්‍රිපිටකයට අදාළ කාරණා ඔස්සේ ගමන් කළොත් ඒ ඇයිට ධර්ම අවබෝධය ලබන්න පුළුවන්. ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම ධර්ම කාරණා ඉගෙන ගත්තත් බෑ වීරයක් නැත්තම්. දැන් බලන්න, වීරිය අත්‍යවශ්‍ය කාරණයක්. ඒකේ තියෙන දුර්වලතාවය නිසායි මේ හිර වෙලා ඉන්නේ. දැන් අපි ගත්තොත් මම නිවන සලසා ගැනීම සඳහා හේතු වන ගමන් මගෙහි ප්‍රධාන කාරණා ටිකක් පැහැදිලි කරන්නම්කෝ. ඒ කියන්නේ පටුන විතරක්. හොඳට මතක තියන්න, පටුන විතරයි. පොත නෙවෙයි පටුන. ඒ පටුනට අදාළ පිටු ටික කියව ගන්න වෙනවා. පටුනට අදාළ විස්තරය දැනගන්න වෙනවා. අර තේරෙන විදියට සරලව කරන්න ඕන මේකයි කියලා දලසැලැස්මක් තියෙන්නේ පටුන කියවනකොට. පටුනක් කියවනකොට පොතේ තියෙන්නේ මොකද්ද කියලා යම්කිසි අදහසක් ගන්න පුළුවන්. පූර්ණ අදහසක් නෙවෙයි. යම්කිසි අදහසක්. ඒකනේ පටුනක් තියෙන්නේ. බුදුහාමුදුරෝ නිවන පිළිබඳව දේශනා කළා. නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා යා යුතු ගමන් මගක් දේශනා කළා. ඒ අතර තුලදී මාර්ගඵල පිළිබඳව විග්‍රහයකුත් කරලා තියෙනවා. සෝවන්, සකදාගාමි, අනාගාමි, රහත්. එතකොට මෙන්න මේ මාර්ගඵල අවබෝධ කරගනිමින් නිවන සලසා ගන්න නම් අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒකේ මූලාරම්භය අර සෝතාපට්ටි අංගවලදී විස්තර කරනවා.
ආලතිනෝනේද සෝතාපට්ටි අංග කියලා. සෝතාපට්ටි අංග කියන්නේ සෝවන් ඵලයට පත් වෙන්න හේතු වන අංග. ඇත්තටම සෝවන් වෙන්න විතරක් නෙවෙයි එතනින් එහා ගමනටත් බලපාන්නේ මොනවද? ඒ අංග හතර තමයි. සෝවන් වීම ප්‍රධාන එකක්. මොකද මේ අවස්ථාව ජයග්‍රහණය කරගත්ත කෙනෙකුට බව හතක් ඇතුළතදී ධර්ම අවබෝධය ලබන්න පුළුවන්. නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. අටවෙනි භවයක උපතක් නැහැ. එතකොට සෝතාපට්ටි අංග පිළිබඳව විස්තරයේදී පෙන්නන පළවෙනියට සත්පුරුෂ සංසේවෝ, සත්පුරුෂයන් ඇසුරු කිරීම. හැබැයි මතක තියාගන්න සෝතාපට්ටි අංගය බවට පත් වෙන්න හේතු වන සත්පුරුෂ ආශ්‍රයයක් ගැන යතන කියන්නේ. දැන් එක එක්කෙනා ওই වචනවලට එක එක විග්‍රහ දෙනවනේ. පරිසම් වෙන්න ඕන මේ වචනවලට තියෙන විග්‍රහ. හරි? දැන් නිවන පිළිබඳවත් එහෙමයි. බුද්ධත්වයේ පිළිබඳවත් එහෙමයි. රහත් ඵලයේ පිළිබඳවත් එහෙමයි. මේ සමහර අය එක එක්කෙනාට ඕන විග්‍රහ දානවද නැද්ද? දානවා. වචනනේ. වචනවලට විග්‍රහ එකතු කරන්න පුළුවන් එක එකේ වර්ථ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් බුද්ධත්වයේ පිළිබඳව කතා කරන්නේ සිද්ධාර්ථ කුමාරයා බුදු වුණාට පස්සේද? ඊට පෙර ආතුව බුද්ධත්වයේ පිළිබඳව කතාබහක් ලෝකයේ තිබුණද නැද්ද? තිබුණු නිසා තමයි සිද්ධාර්ථ කුමාරයාගේ අංග ලක්ෂණ බලලිවර වෙලා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා අනාවැකි කිව්වේ. හරිද? එතකොට බුද්ධත්වයේ පිළිබඳව ඉගෙන්වීම් තිබුණද නැද්ද? ඒ ඉගෙන්වීම් සොයාගෙන තමයි සිද්ධාර්ථ කුමාරයා මුලින් ගියේ. එහෙම යනකොට එක එක්කෙනාගේ කෝණවලින් බුද්ධත්වය හඳුනාගත්ත විදියට උපදෙස් දුන්නා. ඒක නෙවුනේ. බුදු වෙන්න නම් ශරීරයට දුක් දෙන්න එක එක විග්‍රහය. හැබැයි ඒ විග්‍රහය ඔස්සේ ගියා, ගියාට නොලැබෙන බව තේරුම් ගත්තා. ඒක වැරදි කියලා තේරුම් ගත්තා. ඒ වගේම තමයි ওই රහත් උනා කීපෝ අයත් හිටියා. අද පුදුම වෙන්න එපා. අර සත්ත ජටිල සූත්‍රය කියන්නේ කොසල් රජතුමා බුදුහාමුදුරු හම්බෙන්න ආපු වෙලාවක බුදුහාමුදුරුත් එක්ක කතා කර කර ඉන්නකොට ජටිලයෝ, අචේලකයෝ, නිගණ්ඨයෝ, පරිබ්‍රාජකයෝ යනවා දැකලා කොසල් රජතුමා ඉක්මන්ටම ගිහිල්ලා වඳින්න පටන් ගත්තා. වැඳලා වැඳලා ඒ අය ගියාට පස්සේ ආය ආව බුදුහාමුදුරු ළඟට. ආවට පස්සේ බුදුහාමුදුරු අහනෝ මොකෝ මහරජතුමනි ගියේ එක පාරට ගියේ? බුදුහාමුදුරුවනේ එතන රහත් වෙච්චා ඉන්නවනේ වැඳා. ඒ වෙලාවේ තමයි නවන්න රූපේන නරෝ සුජානෝ කියලා කිව්වේ. මේ වර්ණෙන් රූපෙන් කියන්න බෑ එහෙම. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා නිවැරදිව. එතකොට එක එකන එක එක කෝණවලින් හදාගෙන ඉන්නවා. පරිස්සම් වෙන්න ඕන, අතිශයින් පරිස්සම් වෙන්න ඕන. ඔය වගේව අපිටත් හදන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් බලන්න භාවනා කරනකොට එක අරමුණක හිත තියෙනකොට මොකක් හරි අරමුණක හොඳ අරමුණු වෙන්න පුළුවන්, නරක අරමුණු වෙන්න පුළුවන්. හිත තියාගෙන යනකොට මොකද වෙන්නේ? හිතේ යම් යම් වෙනස් වීම් වෙනවද නැද්ද? ඒ වෙනස් වීම් පාවිච්චි කරලා එහෙම වෙනවා නම් මේක තමයි කියලා අපිට අවස්ථා හදන්න පුළුවන්. දැන් සමහර කට මානසිකව වැටුනහම මානසික රෝගීන් දැන් මනෝවෛද්‍යවරු එහෙම දන්නවනම් මානසිකව ලෙඩ වුණායින් පස්සේ ඇතිවන ලක්ෂණ තියෙනවද නැද්ද? තියෙනවනේ. සමහරකට කතා කරනවා එනවා. හරි? සමහරක්විට මේ ඈත දෙන්නේ කතා කළාම හිතෙන්නේ මං ගැන කතා කරනවා කියලා. රූප පේනවා එක එක ගස්වල එහෙම එක එක රූප තියෙනවා. රූප පේන්න ගන්නවා. ඒ වගේ රෝග තියෙනවද නැද්ද? අපි කි හිතමු මම මාධ්‍යෙන් කියනවා ඈතින්න දෙන්නේ කතා කරනකොට තමන් ගැන කතා කරන්න කියලා යමෙකුට හිතෙන්නේ නම් මේකේන මෙන්න මේ தත්ත්වයට පත් වෙලයි කියලා ඒ කණ්ඩායමම හිතනවද නැද්ද? එහෙනම් මටත් එනං ඒ මට්ටම ඇවිල්ලා කියලා හිතනවද නැද්ද? හරිද? නමුත් වැරදි. නමුත් ඒකේන හිතනවද නැද්ද? හිතනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. මොකද ඇත්ත එකයි. විග්‍රහ ගොඩක් හදාගන්න පුළුවන්. නමුත් හරි ගමනකන යන්න ඕන. බුදුහාමුදුරේ ගමන දේශනා කළේ. දැන් සත්පුරුෂයෝ කියනකොට එක එක්කෙනාට සාපේක්ෂව සත්පුරුෂයෝ වෙනස් නේ නැද්ද?
සමහර අයට නිකම් බොන්න දෙන යාළුව සත්පුරුසයි. ඒක ඒ කෝණය. හරිද? හොඳට නරකට දෙකටම හොඳයි වගේ අගය කර කර ඉන්න කෙනා කල්යාණ මිත්‍ර සමහරුන්ට. කරන හොඳ වැඩවලටත් යමම් මචං කියලා එනවා නම්, කරන නරක වැඩේටත් යමම් මචං මං ඉන්නවා කියනවා නම් සමහරුන්ට කල්යාණ මිත්‍රයි. නැද්ද? සමහර අයට නරක දේදී උඹ ඕක කරන්න එපා කියලා විරුද්ධ වෙනවා නම් පාප මිත්‍රයි කියනවා. ඔහෙනම් යාළුවෙක් නෙවෙයි. ඒ යාගේ කෝණෙන් විග්‍රහය. එක එක විග්‍රහ තියෙනවා ලෝකෙ මිනිස්සුන්ගේ. නැද්ද? හැබැයි නිවැරදි විග්‍රහය එකයි. එතකොට සෝතාපට්ටි අංගය බවට පත් වෙන්න හේතු වෙන සත්පුරුෂ ආශ්‍රය කියන්නේ නිවන් මගෙහි ගමන් කරන කෙනෙක් ඇසුරු කිරීම, නිවන් මග දන්න කෙනෙක් ඇසුරු කිරීම. ඊළඟට සද්ධම්ම සවණං, ධර්මය ඇසීම. ධර්මය අහනවා කියනකොටත් සෝතාපට්ටි අංගය බවට පත් වෙන්න හේතු වෙන ඇසීමක් තියනවද නැද්ද? තියනවා. දැන් බුදුහාමුදුරුවෝ අපට උපදවා ගත යුතුයි කියලා උගන්නපු, වර්ණනා කරපු, අගය කරපු 이르දි පහක් තියෙනවා. මොනව පහක්ද? 이르දි පහක්. දැන් 이르දි කියනකොට මොනවද මතක් වුනේ ඔය ඇත්තන්ට? බලමු මොන කෝණෙන්ද මතක් වෙලා තියෙන්නේ කියලා. මතක් වෙන්න ඇත්තේ උඩින් යන ඒවා, වතුර ඇවිදගෙන යන ඒවා, නොපෙනී යන ඒවා, ඒවනේ. ඒ ඔය ඇත්තු ඉගෙනගෙන තියෙන විග්‍රහය 이르දි කතාව. ලෝකේ ප්‍රකට 이르දි කතාව. බුදුරජාණන් වහන්සේ උගන්නපු 이르දි පහක් තියෙනවා, විශේෂ 이르දි පහක්. ඒව උඩින් යන ඒවා නෙවෙයි. අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි, පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. සිද්ධි කියන්නේ 이르දි. ඒ තමයි මේ ලෝකේ දැනගත යුතුම දහමක් තියෙනවා, ඒක දැනගත්තොත් 이르දියක් කිව්වා. ඒ තමයි සතර පරමාර්ථ ධර්මෙහිවත් අභිධර්මයේ මතක තියාගන්න. මේ ලෝකේ යථාර්ථය තියෙන එතන. සම්බුද්ධ ශාසනයේ අවසානයේදී මුලින්ම නැති වෙන්නේ අභිධර්ම පිටකය. මුලින්ම නැති වෙන්නේ මොකද්ද? අභිධර්ම පිටකය. ඒක පဋාණ ප්‍රකරණේ. මොකද අභිධර්ම කියන්නේ යථාර්ථය. මුලින්ම ලෝකෙ මිනිස්සු යථාර්ථයට පයින් ගහනවද නැද්ද? පයින් ගහනවා. මොකද තේරුම් ගන්න අමාරුයි කියලා. දැන්ටත් තේරෙන්නේ නැද්ද? තේරෙනවනේ. ඒ නිසා තමයි ඒ ආරක්ෂා කරන්න තමයි පဋාණ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නේ. අහලා තියෙනවනේ පဋාණ සජ්ජායනා තියෙනවා, සමන්ත පဋාණ කියනවා, පဋාණ දේශනා කියලා තියෙනවා, පဋාණ කියන නමින් විහාරස්ථාන තියෙනවා නැද්ද? තියෙනවා. ඒ ප්‍රධානත්වය මොකද? හේතුව නැති වෙන්නේ මුලින්ම නැති වෙන්නේ පဋාණ ප්‍රකරණය. අතිශයින් ගැඹුරු කොටස අභිධර්මය. එතකොට මේ ලෝකේ දැනගත යුතුම දහම තමයි සතර පරමාර්ථ ධර්ම. මිනිස්සු ගොඩාක් දෙනෙක් අත තියන්නේ නැති තැනක්. බණ අහනවා නම් අහන්න ඕන ඒවා. සෝතාපට්ටි අංගයක් වෙන්නේ එහෙමයි. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි, මේ ලෝකේ පිරිසිඳ දැනගත යුතු ධර්මයේ දුක්ඛාරය සත්‍ය. පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි, ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කිරීම 이르දිය. සලසාගත යුතු නිවන සලසා ගැනීම 이르දියක්, වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම 이르දියක්. දැන් එතකොට 이르දි පහෙන් පළවෙනිම 이르දිය මොකක්ද? මේ ලෝකේ දැනගත යුතු දහම දැන ගැනීම. ඒ කියන්නේ සතර පරමාර්ථ ධර්ම පිළිබඳව දැන ගැනීම. හරි. චිත්ත චෛතසික රූප නිබ්බාන පිළිබඳව දැන ගැනීම. චිත්ත චෛතසික රූප නිබ්බාන පිළිබඳව දැනගන්නවා කියන්නේ මේ ලෝකේ යථාර්ථය දැනගන්නවා කියන එකයි. ඊළඟට සද්දම්ම සවණන්. දැන් ඔය සෝතාපට්ටි අංගයක් බවට පත් වෙන්න හේතු වෙන ඇසීම. ඊළඟට මොකද්ද කරන්න ඕන? යෝනිසෝ මනසිකාරෝ. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? දැනගත් ජීවිතයේ යථාර්ථය, දැනගත් ධර්මය අහනකොට දැනගත්තනේ, දැනගත් එක ජීවිතයට ගලපීම. යෝනිසෝ මනසිකාරය ඇත්ත ඇති සැටියෙන් දැකීම, සීනෝනින් මෙනෙහි කිරීම. ඒකනේ කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඉගෙනගත් දේ පාවිච්චි කිරීම. දැන් ඉගෙන ගත්තට පාවිච්චි කරන්නේ නේ. රූප බලනකොට ඉගෙනගත් දහමට අනුවද රූප බලන්නේ? එහෙම බලනවා නම් ඇලෙනවද ගැටෙනවද? නෑ. අපි බැලුව ගමන් බලන්නේ සුදු එක්කෙනෙක්, උස එක්කෙනෙක්, මහත් එක්කෙනෙක්, කෙට්ටු එක්කෙනෙක්, කොණ්ඩෙ තියෙන එක්කෙනෙක්, කොණ්ඩෙ නැති එක්කෙනෙක්, කොණ්ඩෙ සුදු එක්කෙනෙක්, කොණ්ඩෙ කළු එක්කෙනෙක්, මට බැනපු එක්කෙනා, මට ගහපු එක්කෙනා, මට ආදරේ කියපු එක්කෙනා, මං දිහා බලපු එක්කෙනා. එක එක කෝණවලින්
ඒව බැලුවෙන් පස්සේ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ශබ්දයක් ඇහුණත් අපි අහන්නේ කොහොමද? මේ අහවලාගේ කටහඬ ඒ කෙනා එදා මට බැන්නා, දැන් ඒ කෙනාගේ හඬවත් මට අහන්න උවමනාවක් නැහැ. බලන්නකෝ. ගඳ සුවඳත් එහෙමයි, රසයත් එහෙමයි, ස්පර්ශයත් එහෙමයි. එතකොට යෝනිසෝ මනසිකාරය ගත්තා, මේ හැම තැනකටම ධර්මය සම්බන්ධ කරනවා. අපිට හැබැයි අරමුණු වැඩිනේ, ඒ නිසා අදක්ෂයි. මහ ගොඩක් අරමුණු. ලේසිද? රූප කීයක් පේනවද? ශබ්ද කොච්චරද? එකින් එකට එකින් එකට මාරු වෙවි වේගෙන් පේනවද නැද්ද? පේනවා. වේගෙ වැඩි. දැන් ඇහැට රූප පේන විදිහ ඉගෙනගෙන තියෙනවනේ. ඒ තරම් වේගෙන් කියන්න බෑ. කියන්නම්, කියනවට වඩා පුදුම වේගකින් පේන බව මතක තියාගන්න. ඔන්න පේන විදිය. දැහත් වට්ටිය දිහා බලනකොට දැහත් වට්ටියට අදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. ඔරලෝසුව දිහා බලනකොට දැහත් වට්ටියට අදාළ වැති වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වෙලා නැති වෙලා ගිහිල්ලා ඔරලෝසුවට අදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. ඊළඟට මල් බඳුන දිහා බලාගෙන ඉන්නකොට ඔරලෝසුවට අදාළ වැති වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන නැති වෙලා ගිහිල්ලා මල් බඳුනට අදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. ආයෙත් දැහත් වට්ටිය දිහා බලනකොට මල් බඳුනට අදාළ වැති වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන නැති වෙලා ගිහිල්ලා දැහත් වට්ටියට අදාළ රූප වේදනා සංඥා සංකාර ඥාන පහළ වෙනවා. ඔය වගේ තමයි රූප පේන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ තව සරලව ගත්තොත් මේක දැක ගමන් ආදැහත් බුලත් පුවක් හඳුන ගන්නවා. මේකෙන් කරන්නේ මොකද්ද? හුණු ගන්නවා, පුවක් කෑල්ල තියෙනවා කනවා, කෑවහම මෙහෙමයි. ඔන්න ඔය ටිකනවනේ. ඔරලෝස දැක ගමන් ආ වෙලාව මෙන්න මෙහෙමයි මෙහෙමයි. ඔන්න ඒ විදිහට හැදෙනවා. ඔය ඇහැට පේන රූප විතරයි. කනට ඇහෙන ශබ්ද, නාසිර දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ, මහ ගොඩක් අරමුණු වෙනවද නැද්ද? ඔය ඔක්කොටම ධර්මයේ සම්බන්ධ කරන්න අපි දක්ෂ නැහැ. ගෙදර ඥාතින් මහා ගොඩක් ආවොත් හරි, දැන් මගුල් ගෙදරක් ගමුකෝ. මගුල් ගෙදරකදී සමහරක් විට හැමෝත් එක්කම කතා කරන්න වෙලාවක් එන්නේ නැහැ. හරි, ඇයි? සෙනඟ වැඩිනේ. දැන් අපිට උනත් එහෙමයි. දැන් බණ මඩුවකදී මහා සෙනගක් ඉන්න තැනකදී ඒ ඔක්කොමත් එක්ක අපිට කතා කරන්න වෙලාවක් තියෙනවා. බෑ, සෙනග වැඩි. ප්‍රධාන දෙන්නේ තුන් දෙනෙක් එක්ක කතා කරලා යන්න වෙනවානේ. අනිත් අයට කතා කරන්න ඕන වෙනම වෙලාවක් අරගෙන එන්න වෙනවා නැද්ද? ඒක තමයි වෙලා විදිය. සෙනග වැඩි වුණාම ඔක්කොමත් එක්ක කතා කරන්න බෑ. හරි, ඒ වගේ තමයි සෙනග වැඩි. ඒ නිසා හැමෝත් එක්කම ධර්මයට අනුව කතා කරන්න බෑ. රූප පේනවා මහ ගොඩක්, ශබ්ද ඇහෙනවා ගොඩක්. ඒ ඔක්කොටම ධර්මයක් කවන්න අදක්ෂයි. බෑ, අමාරුයි. ඒ නිසා බුදුහාඳුර දේශනා කළ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාගාරගතව. අරඤ්‍යගතව හෝ වෘක්ෂමූලිකව හෝ ශුන්‍යාගාරගතව. ඇයි එහෙම කිව්වේ? නිවන් දකින්න ඒවට යන්න ඕනද? නෑ නෑ, අරමුණු අඩුයිනේ. අරමුණු අඩු කරගන්න ක්‍රමයක්. ගෙදර වුණත් ශුන්‍යාගාරයක් කරන්න බැරි ගමන්නේ. ගෙදරට මහා පිරිසක් එනකොට ඔක්කොමත් එක කතා කරන්න අමාරුයි. හැබැයි ඔක්කොම ගියාට පස්සේ ඉන්න අයත් එක්ක හොඳට කතා කරන්න පුළුවන්ද? බැරිද? පුළුවන්. එතකොට ඒ කියන්නේ මේ අරමුණු අඩු කර ගැනීමයි. අරමුණු අඩු කරගෙන එක අරමුණකට ධර්මයේ සම්බන්ධ කරලා පුහුණු වෙනවා. එතකොට ඒ අරමුණෙහි ධර්මානුකූල බලනකොට ඒ අරමුණෙහි නොඇලී නොගැටී ඉන්න පුළුවන් වෙනවද නැද්ද? පුළුවන් වෙනවා. ඒ තුල ඇති කරගන්න පුහුණුව තුලින් ඊළඟට කොච්චර ආවත් ඒ අනුව ධර්මානුකූලව කතා කරන්න පුළුවන්. පුහුණුව, වීරය, ඒක නැතුව බෑ. මහන්සි වෙන්න ඕන, වීරයවන්ත වෙන්න ඕන. ඒ වීරය, පුහුණුව, උත්සාහය, උනන්දුව භාවිත කිරීම කියන එක නැතුව කවදාකවත් නිවනක් දකින්න හම්බෙන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාලයෙන් එළියට එන අලුත් වෛද්‍යවරයාට වාට්ටුවක් බාර දුන්නොත් ලෙඩු ටික බලන්න කියලා කොච්චර වෙලාවක් යයිද ලෙඩු ටික බලන්න? ලෙඩ ගැනත් දන්නවා, බෙහෙත් ගැනත් දන්නවා, මොන දේ දැනගත්තත් පුහුණුව නැති නිසා හිමින් තමයි ඒ වැඩේ කරන්න වෙන්නේ. ලොකු දොස්තර මහත් එනකොට කොහමද? ලෙඩු ටික මහ වේගෙන් බලාගෙන යන්න පුළුවන්ද බැරිද? සමහර පුදුම වේගිකින් ඉන්නේ බලන්නේ. ආ, මෙයාට මේක කරන්න. ආ, හොඳයි. අනිත් එක්කෙනා මොකද? ආ, මෙයා ටිකට් කපන්න පුළුවන් යවන්න. අනිත් එක්කෙනා මොකද? මේ බෙහෙත් ටික දෙන්න කියාගෙන යනවනේ. පුහුණුව අපිට හිතාගන්නත් බෑ. වයසට අනුව මාත්‍රා වෙනස් කරන්න ඕන, ලෙඩේට අනුව බෙහෙත් වෙනස් කරන්න ඕන නේ. දක්ෂයි. බලන්නකෝ සමහර අය මේ මැසේජ් කොටන විදිය.
ආධුනික කෙනෙකුට එහෙම මේසෙ උඩ තියාගෙන අයන්න වෙනම කොටන්න ඕන. අම්මා කියලා ගන්න මයන්න වෙනම කොටන්න ඕන නේ. අම්මා කියලා කියන්නේ ගියාම සමහරට අමු වෙලා, අමා වෙලා. ඒව කෑලි කප කප හදන්න ඕන. පුහුණු වෙච්ච කෙනෙකුට උඩ බලාගෙන කොටන්න බැරිද කොට්ටෝරු වගේ? පුදුම වේගය. පුදුමයි. ඒ පුහුණුව ඕනම එකක් පුහුණු වුණාම පුළුවන්. ධර්මයත් එහෙමයි. හරි. අර කාර්මුණකට සිත පිහිටුවලා පුරුදු වුණාම ඊළඟට හිතේ දියුණු ඇති වෙනවා, තණ්හාව දුරු වුණා. එතකොට දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් දැක්කොත් දැක්ක විතරයි, ඇහුනොත් ඇහුන විතරයි. ඉතින් මාර්ගඵල ලබන්න මේ බෑ, ඒ පාර වැහිලා තියෙන්නේ, ත්‍රිපිටකේක නෑ කිය කියා කියන්නේ ඔය කියනලා තියෙන ටික කරලාද? කොච්චර කැපකිරීමක් කරලා තියෙනවද? ඇත්ත එකයි. ඒ දේ ත්‍රිපිටකේ තියෙනවා. වැරදි මගක ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටිකයෝ වෙලා පෞකාරයෝ වෙන්න එපා. ආයේ කල්පාන්තයකදීවත් ගොඩ යන්න හම්බෙන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටික වුණොත්. ඒ නිසා බොහෝම බුද්ධිමත්ව ධර්ම මාර්ගය තුල වීරයෙන් කටයුතු කළොත් අද අදම කළ යුතු කාර්යය සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ නිසා කොයි වෙලාවක මරණය ඔබට උරුම වේද කියලා කියන්න බෑ. ඒ නිසා හැම මොහොතක්ම ධර්මානුකූලව ජීවත් වෙන්න. දැන් ධර්මානුකූලව ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නවා. නිකම් මේ සරල කොට හිතන්න එපා. ඒ නිසා වර්තමානයේ ධර්මානුකූලව ජීවත් වෙන්න මේ උතුම් දම් දෙසුම හේතු වේවා, වාසනා වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. පන්සිල් සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කරලා බොහෝ පිරිසකට ධර්ම දානමය පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වන පරිදි අංක 628(2)B කොට්ටාව පන්නිපිටිය යන ලිපිණේ පදිංචි ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය, එවැගේම චන්ද්‍රා පෙරේරා, ලක්ෂ්මී පෙරේරා කියන සහෝදරියන් ඇතුළු පවුලේ පින්වතුන් අපේක්ෂා කරන පරිදි මීට මාස 3කට පෙර 2024 ජනවාරි මාසේ 8 වෙනිදා පරලෝසෙපත් කේ බියට්‍රිස් මලිගස්පේ මහත්මිය ඇතුළු වසර ගණනාවකට පෙර පරලෝසෙපත් දෙමව්පියන් ඥාති හිතයිසීන් මේ පින් අනුමෝදන් වේවා. එයත්තන්ගේ භවගමන සුඛී සුවපත් භාවයට පත් කරගනිත්වා. එවැගේම පරලෝසෙපත් කේ බියට්‍රිස් මලිගස්පේ පුංචි අම්මටත්, කේ ග්‍රේස් මලිගස්පේ මෑණියන්ටත්, සයිමන් පෙරේරා පියාණන්ට, කේ පීරිස් මලිගස්පේ සීයට, රොස්ලින් කොස්තා ආච්චියම්මට, ජස්ටින් මලිගස්පේ මාමට, හෙන්රි මලිගස්පේ මාමට, ස්ටැන්ලි මලිගස්පේ මාමට, ලීනස් මලිගස්පේ මාමට, එවැගේම ග්ලැඩිස් මලිගස්පේ පුංචි අම්මට, මාලනී ඥාති සහෝදරියට, රාජා ඥාති සහෝදරයාට, එවැගේම මංජු මලිගස්පේ ඥාති පුත්‍රයාට, ඩොරති නැන්දට, ප්‍රින්සි නැන්දට, මහානාම සල්මන් ස්වාමි පුරුෂයාට, ලීලානන්ද සෙන්රත් මස්සිනාට, ෂර්ලි මිස්කින් මස්සිනාට, තිසේරා මස්සිනාට, දෙව්මිනි කුලතුංග මිනිපිරියට, කලණි ඥාති සහෝදරිය ඇතුළු ඥාතීත මිත්‍ර අසල් වැසි පරලෝසෙපත් සියලුම දෙනා සිහිපත් කරගෙන පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිනුවන්ට, සුනාමි ව්‍යසන, කොරෝනා වසංගත ආදී තත්ත්වයන් නිසා පරලෝසෙපත් සියලුම දෙනා සිහිපත් කරගෙන පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව ඉන්න පවුලේ හැමෝටමත්, දිදුල මාධ්‍යාලයේ සභාපති අතිපූජනීය අපේ මාලිගාවිල අසජී නායක හාමුදුරුවන්ට, ඒ වගේම නිරතුරුවම ඔබට දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝරත්නයට, දිදුල කාර්ය මණ්ඩලයට, ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි හැමෝටම ආශිර්වාද පතන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු බලාපොරොත්තු ලෙසින් සඵල වේවා කියලා මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් පින් දෙමු. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉත්තාවතා චම්හිහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, ඉත්තාවතා චම්හිහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, ඉත්තාවතා චම්හිහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම්
චතුරාර්ය සත්‍ය අවබෝධය ගෞතම බුද්ධ ශාසනයේදීම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරා. එලෙසින් නිමාවටපත් වූයේ ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ කොළඹ හෝ කන්දරපීටි අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ සිට පින්සිතින් ඔබට තිළින කර තුම් දායකත්ව ධර්මදේශනාවයි. ඒ උතුම් ධර්මදේශනාව ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ අති ගෞරවනීය පින්වන්ත වූ දේශකයාණන් වහන්සේ. කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනයේ ගරු අනුශාසක, මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මකතික, අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද පින්වත් අපේ ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට දිගාසිරි සම්පත්තියම ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම බැතිබර දායකත්වයන් ගැන කටයුතු කළ අංක 628-2B කොට්ටාව පන්නිපිටිය යන ලිපිනෙහි පදිංචි ඉන්ද්‍රාණි පෙරේරා සහ ඇයගේ සොයුරියන් වන චන්ද්‍රා පෙරේරා, ලක්ෂ්මී පෙරේරා යන පින්වත් පිරිසටත් ගෞරවයෙන් වන ඇසූ සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම මේ මහඟු පින උපකාරී වේවා, හේතු වේවායි සමස්ත දිදුල කාර්ය මණ්ඩලය වෙනුවෙන් අප මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. සැමට තෙරුවන් සරණයි.